නිවාස අසලින්ම දිව යන වනාලින් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව දැඩි බියට පත්ව සිටිනවා. මේ මාතලේ දඬුමැදි රොප්ප ප්‍රදේශවේදී අප කැමරාවේ සටහන් වූ දසුන් කිහිපයක්. අතර හමාරයි අද බහිද්දි බෑල වෙලා කුඹුරු වලට ගිහිල්ලා ඉවර දවල්ට කුලිවඩකට යන්න දෙයක් නැහැ නේ. බණ ජීවිතේનું දෙකටුවක් අරන් එනවා. අද වන විට මහ දවාලේ පවා ගමට පැමිණිනට වන අලින් පුරුදුව ඇති බවත් මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වන බවත් ප්‍රදේශවාසීන් පැවසුවා. මේ අතර වනාලියකු පහර දීමෙන් වනජීවී අඩවි සහකාර ලිතහරිවරයෙකු අද පෙරවරුවේ මිය ගියා. ඒ මාතලේ රත්ගම්මන වනජීවී කලාපය තුළ ක්‍රියාත්මක කළ වනාලි මෙහෙයුමක් අතරතුරයි. උතුරු මාතලේ නව ජනපදයේ ප්‍රදේශයේ කවුඩුපැලල ග්‍රාම නිලධාරී කොට්ටා සිට අයත් නොම්බර හතරවත්ත ප්‍රදේශයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා. ඒ එහි සැරිසරන වන අලින් තිදෙනකු පිළිබඳව ලැබුණු තොරතුරකට අනුවයි. මාතලේ රත්ගම්මන හා එළහැර වනජීවී කාර්යාලවල නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියේ පොලිස් නිලධාරීන්ගේද සහය ලබා ගනිමින්. මේ අතරතුර වන අලියා අඩවි සහකාර නිලධාරියාට පහර දී තිබූ අතර අප වාර්තාකරු පැවසුවේ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බවයි. අප වාර්තාකරු පැවසුවේ වන අලින් එම ස්ථානයේ ගැවසීම හේතුවෙන් මියගිය නිලධාරියාගේ සිරුර පිටතරගෙන ඒමට පැයක පමණ කාලයක් ගතව තිබූ බවයි. කෑගාන දෙපාරක් සද්දේ. ඒ කියන්නේ අයියෝ කියලා එකපාරක් කෑගහුවා. ඉතින් තමයි ඊට පස්සේ ඒ කියන්නේ ඒ වෙලේ තමයි අයියා ගහන තිලේ ගහනකොට තමයි ආ කෑගහුවේ. ඒක කළා තමයි අපි ගියේ ඊට පස්සේ ගිහින් බලුවා බලනකොට අර අස්සකර දාලා ගහලා මෙයා කළා වහලා තිබ්බ සම්පූර්ණ. ඉස්කෝලේ යන්නේ මේ කැලෑව තියෙන්නේ. ළමයි ඉස්කෝලේ යනවා. ඊළඟට මේ හොයන්ට යන මිනිස්සුත් ගෙදර එනකන් ෂුවර් නෑ. මාතලේ රත්ගම්මන වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ 42 වෙනි මදුෂාන් වික්‍රමසිංහ නැමැති නිලධාරියෙකු මෙලෙස මිය ගියා. පශ්චාත් මරණ පරීක්ෂණේ පැවතුනේ මාතලේ රෝහලේදී. එක් දරුපියෙකු එම නිලධාරියා රත්තොට කයිකාවල කුඹල් ඔළුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පසුගිය මස 29 වෙනිදා මේ අවට පෙදෙසක් වන නාඋල නාලන්ද බෝගස් බෝබැල්ල ප්‍රදේශයේදී එම වන අලින් තිදෙනාගෙන් එක් අලියෙකු පහර දීමෙන් 55 වෙනි දසසිල් මාතාවක් අපවත් වුණා. වනලි පහර දීමෙන් ජීවිත අහිමි වූ අවස්ථා රැසක් පිළිබඳව නිවුස් ෆස්ට් දිගින් දිගටම වාර්තා කළා. අරලගන්විල ඇල්ලේ වැව දොළොස් හැවිරිදි දැරියක් මරුට. බකමුණ බුදුරුව්‍යාය ප්‍රදේශයේදී වනාලියකු පහර දීමෙන් දෙතරුපියෙකු මරුට. අනුරාධපුර මැදවච්චිය තරණයාගොල්ලෑව ප්‍රදේශයේදී වනාලියකු කළ පහර දීමකින් පුද්ගලයෙකු මරුට. ඩොච්චාගම ඊට්ටිකුළුම ගම්මානයේ සිවිල් ආරක්ෂක සෙබලුකුටත් දිවි අහිමි වෙයි. වනාලියකු පහරදී අම්පාර උහන 21 ජනපදයේ 5 තරුපියෙකු මරුට. මිගලැව කුඩාකන්නෝරුව වේදිනිගම ප්‍රදේශයේ 6 තරුපියෙකු මරුට. වනාලි පහරදීමකින් ඩොච්චාගම රණෝරාව ප්‍රදේශයේ 7 තරුපියෙකු මරුට. හම්බතොට ස්වර්ණමාලි වැවාසල වනාලියකු පහරදීමෙන් අයකු මරුට. මේ සිදුවීම් කිහිපයක් පමණයි. සංඛ්‍යා ලේඛනවලට අනුව 2018 වසර තුළදී වනාලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 95 දෙනෙකු මියගොස් ඇති අතර මේ වසරේ මේ දක්වා කාලය තුළ මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 115ක්. ඒ අනුව 2018 ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා වනාලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 210 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා. 2018 වසරේ වනාලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර වාර්තා වූ දේපළ හානි ප්‍රමාණය 838ක්. කනගාටුවට කරුණ නම් 2018 වසරේ ජීවිත හානි 95ද ඇතුළුව සිදුවීම් 875කට අධික සංඛ්‍යාවකට ගෙවා ඇති වන්දිය වන්නේ රුපියල් බිලියන 94ක් පමණක් වීමයි. 2019 වසරේ මේ දක්වා කාලය තුළ මියකුස් ඇති වනාලි සංඛ්‍යාව 319. නිවුස් ෆස්ට් පසුගිය කාලය පුරා අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තා කළා.
වසර ගණනාවකට පෙර ගම්මැද ප්‍රාදේශීය මණ්ඩපය දඹුල්ල සීකිරිමුල්ලේදී පවත්වමින් වනාලි කැටලුව බලධාරීන්ගේ ඍජු අවධානයට යොමු කෙරුණේ දීර්ඝකාලීන විසඳුම්ද ඉදිරිපත් කරමින්. පසුගිය ආණ්ඩු සමයේද තිකින් දිගටම මේ ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් කොතෙකුත් ඉල්ලා සිටියත් මේ දක්වා තිරසර විසඳුමක් ලැබී නැහැ. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාවගෙන් මතුවේ බරපතල ප්‍රසාදයක්. පසු වසරක යහපාලන රජයේ පරාජය කෙරෙහිද මෙම ජනතා අප්‍රසාදයේ හේතු වන්නට ඇති බව බොහෝ දෙනා පවසනවා.